ළමයි අපි අද සාකච්ඡා කරන්නේ 11 දෙක අභ්‍යාසයේ 6 රෝමන් 1 ගැටලුව කොහොමද සාධනය කරන්න කියලා. මේකදී අපිට කියන්නේ ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ යාක්‍රීමෙන් ලැබෙන චතුරස්‍රය සමාන්තරාස්‍රයක් බව සාධනය කරන්න කියලා. ඕනම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ යා කරපුවාම ලැබෙන චතුරස්‍රය සමාන්තරාස්‍රයක් කියලා අපි සාධනය කරන්න ඕනේ. මම ගන්නවා ABCD කියලා චතුරස්‍රයක්. एबीसीडी के चतुराश्रये एबी पादे मध्यलक्ष्य पीले सत् बीसी पादे मध्यलक्ष्य क्यूले सत् सीडी पादे मध्यलक्ष्य आरले सत् डीए पादे मध्यलक्ष्य इसले सत् मम गन्नवा ओनेम चतुराश्रयक् यागे पादवल मध्यलक्ष्य आकरला तीयन्ने यागे पादवल मध्य लक्ष याकर पुहामतमायापिट PQRS कियन चतुराश्रय लभिन्ने मे PQRS निकम्म चतुराश्रयक् नेमेयि समांतराश्रयक् कियला तमायि अपि ओप्पु करन्न ओने अपि बलमु मेक कोहमद करन्ने कियला साधनय कल युक्त PQRS समांतराश्रयक् बव PQRS कियला कियन्ने समांतराश्रयक् कियला अपि साधनय करन्नयि हदन्ने නිර්මාණය අපි මුලින්ම මේකද නිර්මාණයක් කරනවා මොකක්ද කරන නිර්මාණය AC කියන විකර්ණය ඇඳ ගන්නවා නිර්මාණය AC ඇඳීම ඔන්න මං AC ඇඳා සාධනය ABC ත්‍රිකෝණය ගත්තිට දැන් බලන්න ඕගොල්ලෝ රූපය මම ගන්නවා ABC කියන ත්‍රිකෝණය මෙන්න තියනවා ABC කියන ත්‍රිකෝණය BC වල මධ්‍ය ලක්ෂ Qද වේ බලන්න BC පාදය එයාගේ මධ්‍ය ලක්ෂ Q එහෙනම් අපිට මෙතනදී මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිත කරලා කරුණු දෙකක් කියන්න පුළුවන් මොකක්ද කියන්න පුළුවන් කරුණු දෙක අපිට කියන්න පුළුවන් ACට PQ සමාන්තරයි කියලා ඒ වගේම ආයි අපිට කියන්න පුළුවන් AC වලින් හරි අඩක් තමයි PQ කියන්නේ. මෙන්න මේ කරුණු දෙක අපිට කියන්න පුළුවන්. මොකක්ද කියන්න පුළුවන් AC හා PQ දෙන්නා සමාන්තරයි. ඒ වගේම AC වලින් හරි අඩක් තමයි PQ කියන්නේ. මේ කරුණු දෙක අපිට කියන්න පුළුවන්. අපි ඒක ලියා ගන්නවා AC සමාන්තරයි PQ භාගයයි AC සමානයි PQ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඊළඟට ඔන්න අපි තවත් ත්‍රිකෝණයක් ගන්නයි හදන්නේ මොකද්ද ගන්න ත්‍රිකෝණය ADC කියන ත්‍රිකෝණය බලන්න ඕගොල්ලෝ රූපය මම ගන්නවා ADC කියන ත්‍රිකෝණය ABC කියන ත්‍රිකෝණය ගත්තහම අපිට කියන්න පුළුවන් ඔව් AD හි මධ්‍ය ලක්ෂය Sද බලන්න AD පාදය AD වල මධ්‍ය ලක්ෂය කවුද S CD හි මධ්‍ය ලක්ෂය Rද බලන්න CD ඔන්න තියෙනවා CD CD වල මධ්‍ය ලක්ෂ Rද වේ එහෙනම් ළමයි ADC ත්‍රිකෝණය සලකන කොට අපිට කරුණු දෙකක් කියන්න පුළුවන් මොකක්ද කියන්න පුළුවන් කරුණු දෙක AC ට SR
සමාන්තරයි. ඒ වගේම AC වලින් හරි අඩක් තමයි SR කියලා කියන්නේ. ඔන්න ඔය කරුණු දෙක කියන්න පුළුවන්. මොකක්ද කියන්න පුළුවන් කරුණු දෙක? AC සමාන්තරයි RS. ඒ වගේම AC වලින් හරි අඩක් තමයි RS කියලා කියන්නේ. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. PQ සමාන්තරයි RS. කොහොමද අපි එකපාරටම ගත්තේ PQ RS සමාන්තරයි කියලා? බලන්න අපි කලින් සාධනය කරලා තියෙනවා AC ට PQ සමාන්තරයි. ඒ වගේම AC ටම RS උත් සමාන්තරයි. AC ට PQ සමාන්තරයි, AC ටම RS උත් සමාන්තරයි. AC ට PQ සමාන්තරයි, AC ටම RS උත් සමාන්තරයි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා PQ සහ RS කියන දෙන්නම කාටද සමාන වෙලා තියෙන්නේ? AC ට. එහෙනම් PQ උත් AC ට සමාන්තර නිසා RS උත් AC ටම සමාන්තර වෙන හින්දා PQ සහ RS කියන දෙන්නා මක් වෙන්න ඕනද? සමාන්තර වෙන්න ඕනේ. ඊට පස්සේ PQ සමානයි RS ට. PQ RS ට සමාන වෙනවා. ඇයි PQ RS ට සමාන වෙන්නේ? බලන්න කලින් සාධනය කරපු ඒවා. අන්න භාගයයි AC PQ ට සමාන වෙලා, භාගයයි AC ම RS ටත් සමාන වෙලා. එතකොට PQ උත් සමාන වෙන්නේ භාගයයි AC ට, RS උත් සමාන වෙන්නේ භාගයයි AC ට. එහෙනම් PQ හා RS කියන දෙන්න, PQ සහ RS කියන දෙන්නමක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. මොකද මේ දෙන්නම භාගයයි AC ට සමාන වෙන හින්දා. එහෙනම් අපිට කෙලින්ම මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. එබැවින් PQ RS යනු සමාන්තර ආශ්‍රයකි. එබැවින් PQ RS කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ඇයි? මොකද්ද හේතුව? PQ RS කියන චතුරස්‍රයේ PQ බලන්න රූපය PQ RS ට සමාන්තර වෙලා, ඒ වගේම PQ RS ට සමාන වෙලා යම් චතුරස්‍රයක සමුකපාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා නම් එයා නිකම්ම චතුරස්‍රයක් නෙමෙයි. මොකක් වෙනවද? සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඉතින් PQ RS වල සමුකපාද යුගලයක් සමාන හා සමාන්තර වෙලා තියෙනවා. එහෙනම් අපිට ඔප්පු කළ යුත්ත ලැබෙනවා PQ RS කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. ළමයි, මධ්‍ය ලක්ෂ ප්‍රමේය සම්බන්ධ ඕගොල්ලන්ගේ 11 දෙක අභ්‍යාසයේ සියලු ගණන් ටික මම වීඩියෝ මගින් සාකච්ඡා කරනවා. ඒ වීඩියෝ පැහැදිලිව පිළිවෙලට බලලා ඒව හොඳට අධ්‍යයනය කරන්න, එතකොට ඔයගොල්ලන්ට මධ්‍ය ලක්ෂ ප්‍රමේය සම්බන්ධ සියලු ගැටලු ඉතා පහසුවෙන් විසඳීමේ හැකියාව ලැබෙනවා.